අලුත් දවසක අලුත් පලාතකට අපි ආවා. කටරහට වැඩසටහනක් හැමදාමත් කරේ අපේ දේවල් අගය කරන එක. ඒතරක් නේ අතීතයේ සුවඳ වර්තමානෙත් එක්ක එකතු කරන එක. අද දවසෙත් රසවත් කෑමක් හදන්න සූදානමින් තමයි ආවේ. අපි ඇවිල්ලා ඉන්නේ බදුල්ලට. බදුල්ලේ හැගොඩට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද දවසේ හදන මේ කෑම වේලක් ඔබට විශේෂ වේවි. මොකද ඔබට මතක හිටින විදිහට අපි සූදානම් කරනවා මේ දේවල් නිර්මාණය කරන්න. බලාගෙන ඉන්න අදසේ මොනවද හදන්නේ කියලා. සමහර කෑම වර්ග තියෙනවා අපි දැන් එකතු කරගන්නේ මුලින්ම එකතු කරන්නේ
අරගෙන යන්න ඕනෙනි. එහින්දව තමයි කටරහට වැඩසරාණෙන් හැමදාමත් අපේ දේවල් අගය කරන්න. ඒ අගේ කරන්න දේවල් ඔබත් එක්ක බෙදාගන්න. ඔබත් මේ වෙන විට මේ විදිහ දේවල් හදල බල ඇති රසත් බල ඇති. ඉතින් ඒ රසයට මේ රසෙන් එකතු කරගන්න කියනක අපි මතක් කන්නවා. පුංචි වෙලාවක් ඇති කෑම්වේලේ වෙනසක් දකින්න. දැන් ඔක්කොම දේවල් කවලං කරා ඉන්දර සරත් එක්ක හොඳ පදමට ඇවිල්ලා තියෙනවා මේ. ඔව්, ඒ දැන් පෙරදම කිට්ටු වෙලා තියෙන්නේ. තව චුට්ටක් මේක තලපේ වගේ එනකොට අපි එතකොට තමයි මේ එලිඟි තෙල් ටික දාන්නේ. දැන් එලිඟි තෙල් එකතු කරාන් පස්සේ මේකේ අපිට වෙන පාටක් එකතු වෙනවද? ඔව්, චුට්ටක් පාට වෙනස් වෙන මිල්ක් කැෆි පාටක් වගේ එනවා. දැන් තියෙන සුදු පාට. සුදු පාට. දැන් චුට්ටක් බටර් පාට වගේ වීගෙන එනවා. එතකොට මේක දැපුවම තව චුට්ටක් පාට ගනගම පාටත් වෙනස් වෙනවා නේද? මේක දාලා පැය කාලක් වගේ ගිහින් පස්සේ අපිට රස බලන්න. විනාඩි ගානක් ගත වුණානේ. ඒ ගත වෙච්ච වෙලාවත් එක්ක කෑම් වේලේ පදමත් වෙනස් වෙලා. ඉන්දර රසනේ එහෙම නැත්නම් ඔක්කොම දේවල් නියමාකාරයට කවලම් වීගෙන එනකොට තමයි ඒ පදම එන්නේ. එහෙම නේද අම්මේ? ඔව් පුතේ, එහෙම තමයි. ඒතකොට මේ ටික මේ පාටත් වෙනස් වෙනවා. දැන් මේක අපිට මේ ලස්සන කහ පාට ලා පාටක් වගේ ඇවිල්ලා තියෙනවා. අපිට එකතු කරගන්න දේවලුත් තව තියෙනවා. තව ඉතල්. ඉතල් එකතු කරාන් පස්සෙත් ඔය පැහැයි වෙනස් වෙනවා. තව චුට්ටක් පැහැයි වෙනස් වෙනවා. පැහැයි වෙනස් වෙනොත් එකම දැන් මේක තියෙන දියාරු ගතියක්. කොයි ආකාරයටද අපිට ගන්න කියන්නේ? මේක දැන් තලපයක් වගේ ඉන්නවා. තලපයක් වගේ හැදෙන්න ඕනේ. ඔන්න ඕක තමයි පදම කියලා කියන්නේ. මොකද වෙන්දට ඔබ රස විඳලා ඇති දොදොල්. හැබැයි අද දවසේ අපි හදන මේ වෙනස්ම ආකාරයේ දොදොල ඔබට රස විඳින්න තව පුංචි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවත් එක්කම තමයි මම කියන්නේ කොච්චර රහයිද අද දවසේ අපි හදන මේ දොදොල් වර්ගය කියලා. අම්මේ, දැන් ටිකක් මට තේරෙන විදිහට, පේන විදිහට ටිකක් ගණකම් වෙලා නේද? ඔව් පුතේ, දැන් තමයි මේ අපිට ඉනිගි තෙල් ටික දාගන්න පදම ඇවිත්තේ. හරි, ඔන්න එහෙනම් එලිඟි තෙල් එකතු කරන්නේ අවසානේ කියලා කිව්වනේ. ඔන්න ඒ වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ.
ඉරුගුදොදොල්. ඔබටත් හැකියාව තියෙනවා ගෙදරදි මේ විදිහටම බඩඉරුගු දොදොල් හදල බලන්න. ගෙදරන්න හැමෝම රසවත් විදිහට පිනවන්න හැකියාවකුත් තියෙනවා කියන එක අපි මතක් කරනම්. අද දවසේ හදුව වගේම තවත් සුමානක තවත් රසවත් කෑමක් අපි හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලාගෙනන්න ඒ සුමානය අපි මොනාද හදන්න කියලා. එන අදසට අපි සමුගෙන යනවා දිගටම රැදී සිටින්න හිරු TV සමඟ.